මුළු ලෝකයේම එකම ප්‍රාර්ථනාවකින් ආරම්භ කළ නව වසර 2021 නව වසර ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාධීන රූපවාහිනී chat and music කණ්ඩායම වෙනුවෙන් මුළු ලෝකෙම මිනිසුන් මේ නව වසරට මුහුණ දුන්නේ අලුත් බලාපොරොත්තුවක් ඇතිව අප දන්නවා අපේ ජීවිත හැමතිස්සෙම ඉදිරියට යන්නේ බලාපොරොත්තු එක්ක අපේ බලාපොරොත්තු වෙනස් වෙනවා අපේ රැකියාව අපේ තත්ත්වය අපේ පෞද්ගලික ජීවිතය මත හැබැයි මෙවර අවුරුද්ද මුළු ලෝකෙම මිනිසුන් ආරම්භ කළේ එකම එක පුංචි සරල ප්‍රාර්ථනාවකින් ඒ තමයි අපිට නිදහසේ අපේ ජන ජීවිතය ගත කරන්නට අවකාශ ඉල්ලමින් අපි දන්නවා 2020 වසර අපට ඉගෙන වූ පාඩම් බොහොමයක් තියෙනවා ඒ නිසා ඒ හැම දෙයකින්ම පන්නරේ ලබාගෙන වසරක් වෙනස් වෙනකොට ලැබෙන ඒ අලුත් නැවුම් අත්දැකීමත් එක්ක අපි හැමෝම ප්‍රාර්ථනා කරමින් ආරම්භ කරමු 2021 සෞඛ්‍ය සම්පන්න ලෝකයක් බිහි වෙන්න කියලා මේ chat and music लोके हेम देखट वडा सौख्य संपन्न भाव वेदगा पनविडया अभी पसुगिय वसर अवसान करे हई अभी दन्वा मे विस्साय विसि एक वसर लभन को अलुद बलापुरुत गुड आगती लंका एतलुद बलापुरुत्न लोक मट्टी बलापुरुत्न मे हेम तरक मतने कोरोना अवसांगते अवसान कले हकी अवसान कले युत पनविडे अभी अति तीन लुकू अवगेम को साकला अभी मेक अहसट की हरियाणे अभी ये विन महांस्यन वे कैपवेन वे हे भाई ये कैपवी मे प्रतिपल लभन अपट निशा मेक बहुम तीरणात्मक वसर खटियट अभी हेमोम अधुनागन तीर अद दवसेदी अभी हा हा पुरा गेलाक वसर आरंभे दीम वत्कुन ये आदरणीय कलाशिल्पी खौदैक्या अभी दैन हधुनागम अपे आदरणीय कलाकर्वन्पे नितर दकिन मुहुन हब संहार मुहुन दिहा दकिन गिदनवा टीका वयस दिखील सेना नायक वेरली अद महात्म्या मम मेरे अय्य गिया अदर एक अमार योगे शुभ नवसर केवलोकवासी प्रार्थना कर जीवित कौर दंड वायसराट पटंगतन सामकट मतकने मध्य जीवत् मतकने अभी अन्न को मतकने जीवित अभी मे इसराय वायसराय जनक नवर्तन का मन वसंगत रूगावत लोकेण ये अतत् स्वाधीन रूपाणी मे अद मे लघु दास विशेक वसर मे आरंभे जनता लंकट मे अभी यद केंद्र लंकट गिनी हर सर हर हदवती सभापति मैं तुलसी स्वाधीन रूपाणी आयट मैं आशीर्वाद कर अभी तब तब इदिटा इसराड वायसराय जीवित मून दिन हेम देगट अभी नवयो मून दिए युत ये अणु जीवत् युत अणुतम काल मम दंडित मम समय पनाई पनाई की बल पनस्पा पेन दंडित पनस्पा की इत हेट पेन दंडित तीन बल जीवित आपतन मरदाइना पन्ना गील बल हरियाकार मधुरा सभा हिते मे विनक नैक्त मे मानता
आराधना करना गीत गायन कर प्रसाद वर्णकुल सूर्य ऑक्टोपैड सुजीव दिशा नायक डोलक वादने හැමෝමත් ප්‍රාර්ථනා කරනවා අලුත් අවුරුද්ද හැමෝටම හොඳ වෙන්න කියලා මොකද මට විතරනේ කතා කරන්න පුළුවන්කම තියෙන අපේ වාද්‍ය වෘන්දයට හැබැයි ඒ අදහසම තියෙනවානේ සෙමිනාකේ සුබ අවසරක් සීම වේවා
හැම දිනාටම සුබ නව වසරක් සහ සෞඛ්‍ය සම්පන්න නව වසරක් වෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මොනවාද ඉතින් මේ අවුරුද්දේ තියෙන ලොකුම බලාපොරොත්තුව? ලොකුම බලාපොරොත්තුව මම හිතන්නේ අපි හැමෝගෙම තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මේ අපි මේ හිර වෙලා ඉන්න එක නැතුව පොඩ්ඩක් නිදහසේ ජීවිතය ගත කරන්න අවස්ථාව ලැබෙන්න කියන එක තමයි ඉතින් හැමෝගෙම ලොකුම බලාපොරොත්තුව. එතනින් එහාට ආසයි අර ඉස්සර වගේ මේ රූගත කිරීම වලට යන්න ඉතින් ගොඩක් දැන් ඇහිරිලා තියෙනවා රූගත කිරීම වලට යන්නේවා. ඉතින් ඒ නිසා මම කොහොම වුණත් මේ අද සූතිවන්ත වෙන්න ඕනේ අපේ මනෝජ අයට මේ තර්ජන ගර්ජනය කරමින් උද්‍යෝගිමත් කරමින් 2021 අවුරුද්දේ මගේ රසිකයන් අතරට යන්න මා උනන්දු කළා වූ අද ඉතින් ඔබට සූතිවන්ත වෙනවා. ගීත ගායනට උනන්දු කරේ නැද්ද අද? ඒක කිව්වොත් එන්නෙත් නැති හින්දා කියන්න. විශේෂයෙන්ම සේමනි දැන් මේ අන්තිම කාලේ කියන්නේ ස්වාධීන රූපවාහිනියත් එක්ක හිටපු ප්‍රේක්ෂකාගාරයේ ඔබේ පැරණි නිර්මාණ ගොඩක් රසවින්ද විශේෂයෙන්ම සංජාත කලවර ගෙදර වගේ සුදත් රෝහණයන් අධ්‍යක්ෂකවරයාගේ ඉතින් ඒකත් එක්ක නිකන් මිනිස්සුන්ට නැවත ඔබ නිකන් ඔබේ ඉතිහාසයට ගමන් කරා පහුගිය කාලෙම. ඔව් ඇත්තටම මේ ඒව දකින්නකොට අපිටත් හරිම ආසයි. ඒ කියන්නේ මේ වගේ සුන්දර නිර්මාණත් එක්ක අපි ජීවත් වුණා බොහොම කාලයක්. ඉතින් ආයිත් ආසයි මේ වගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. මං හිතන්නේ ඉතින් මේ රූපවාහිනී සභාපතිවරයාටම තමයි ඒකත් කරන්න පුළුවන්. සුදත් අයියට. මොකද අපූරු කාලයක් ගත කළා සහ අපූරු නිර්මාණ රසක් අදත් කියන්නේ තරුණ පරපුරත් ආදරේ බැලඳගත්ත මං හිතන්නේ මේ සෙකන්ඩ් රිපීට් එකේදී. ඉතින් මං කැමති දැන් ඉන්න තරුණ පරපුරටත් ඒ අවස්ථාවන් ලැබෙනවා නම්. ඇත්ත. සරත් අය. ඔයා නම් ඉතින් දැන් අවුරුදු 5කට කලිනුත් ඔය විදිහටම හිටියා මේ සේනානායක අයියා වගේ නෙවෙයි. වා වාරි වයසට යන්නේ නැති තත්ත්වයක් නේද නිරූපණය වෙන්නේ. ඔව් රවල කපන්න විදියක් නැහැ. ඇයි? කන්ටිනියුටි නාට්‍ය අතරම නාට්‍ය කීයක දැන් කන්ටිනියුටිද පහක ඉතර චිත්‍රපටි දෙකක් ඉතර චිත්‍රපට දෙකකයි තෙලි නාට්‍ය පහකයි කොරෝනා කර හදියා ඔව් අපිට අවශ්‍ය මේකට හැමදේම වෙන්නේ නැහැ නේද ඔව් ඒක තමයි වැඩේ සුබ නවසරක් එසේ වේවා ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම සුබ නවසරක් ඒ වගේම මේ ඉක්මනටම මේ ලෙඩ දුක් නැති වසරක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වේලාසල ලොකෝරම යන්නේ ඉන්ටර්නැෂනල් වැඩකනේ. ඔව් ඉන්ටර්නැෂනල් වැඩ ගන්න. ඉන්ටර්නැෂනල් නේද? කියනකොට නිකන් අමමුතු වගේ. මෙදස්ටික ඒක දැන් ගොඩක් කරලා තියෙනවා ෂූටින් කරලා තියෙනවා තව ඉස්සරහට කීපයක් තියෙනවා. ඒක හොඳ රසවිඳින්න පුළුවන් නාට්‍යයක් ඉතින්. අපේ ප්‍රේක්ෂකාගාරයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල ඇත්තටම රූගත කිරීම සිද්ධ වෙනවද ඒවා නිවැරදි ආකාරයට අපි කරගෙන යනවද කියන කාරණා ගැන සමහර වෙලාවට මේ රූගත කිරීම කරන හැබැයි අර ඒ ක්‍රමවත්භාවය අනුව තමයි කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය ප්‍රමුඛ කරලා දැනට මේ වෙනකොට කීපයක් කරගෙන යනවා ඒ ආකාරයෙන් තමයි කරන්නේ නැත්නම් ඉතින් අමාරුයි අපිටත් බයයි ඔව් ඔව් එහෙම එකක් තියෙනවනේ ඉතින් ඒක හන්දා කොහොමද ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන සහයෝගය මේ රූගත කිරීම වලට? ඔව් අනිවාර්යයෙන්. ඒක දැන් මේක සියල්ලම දැන් දැනුවත්නේ. දැනුවත් හන්ද ඒ ක්‍රියාපටිපාටි අනුව කරනකොට කවුරක්වත් එහෙම අවුලක් වෙන්නේ නැහැ. රොෂණයි සුබ නවසරක්. ඔබ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් කියන්න පුළුවන්. ඔව් ඇත්තටම කියන්න උනේ මේ රෝග බිය දුර වෙන නිදුක් නිරෝගී නවත්තපු තැනින් ආය සීරුම අපේ වැඩ පටන් ගන්න වර්ෂයක් ඒවා ඔබ සැමට. ඔව් රොෂනේ දැන් අපි මේ මේක නිතර කතා කරපු වේදිකාවක් තමයි chat and music කියන්නේ විශේෂයෙන්ම මේ වගේ යෝධවරුකදී මුලින්ම අඩපණ වෙන ශ්‍රේෂ්ඨයත් කලාව අවසාන වශයෙන් නැගී සිටින ශ්‍රේෂ්ඨයත් කලාව. ඒ කලාවේ අවුරුදු ගාණක් ජීවත් වෙච්ච කෙනෙක් හැටියට ඒ කලාව තමන්ගේ ප්‍රධාන ජීවිකාව කරගත්තු ඔබ වැනි කිරිසට මොන වගේ අත්දැකීමක්ද මේ පහුගිය කාලේ? ඇත්තටම කලාව හුදකලා වෙලා තියෙනවා. ඇත්තටම කියන්න දනංජේ දැන් විශේෂයෙන් දැන් මම කියන්නේ දැන් මෙහෙම ව්‍යසන එනවා. ජීවිතේ අපේ ජීවිතේ හැමදාම එක වගේ යන්නේ නැහැ. මම නිතර කියන දේ තමයි අපේ ලයිෆ් එකත් නිකන් ECG එක වගේ. හොඳ නරක උස් පහත් වැටීම් ඕවා වෙනවා. අපි ඕවත් එක්ක යන්න ඕනේ. ඉතින් කොරෝනා වලට අපේ ජීවිතවලට අපේ රැකියාව වලට බලපෑම් කරන්න පුළුවන් වුණාට කොරෝනා වලට අපේ රැකියාව නවත්තන්න දෙන්න හොඳ නැහැ. මම කියන්නේ ඉතින් ඇත්තටම මේක අපිට දැන් පේනවා පිටරටවල ඒගොල්ලෝ මේ කොරෝනාත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ අපිට මේකත් එක්ක යන්න වෙනවා.
ඒ කියන්නේ පරිස්සම් වෙලා මේ ක්‍රමවේද වලට මේ සෞඛ්‍යංශ දෙන ක්‍රමවේද වලට අනුගත වෙලා අපිට අපේ වෘත්තීන් කරගන්න වෙනවා. එහෙම නැති වුණොත් කොරෝනා වලට වඩා ව්‍යසනයක් ඇති වෙනවා මේ මිනිසුන්ගේ මානසික ප්‍රශ්න, මේ කියන්නේ ආර්ථික ප්‍රශ්න. මේ ඔක්කොම දැන් මම දන්නවා මගේ ශාස්ත්‍රයේ මම නියෝජනය කරන ශාස්ත්‍රයේ ඉන්නවා ලක්ෂ දෙකක් විතර. ගායන ශිල්පීන් ශිල්පිනියන් නිවේදන ශිල්පීන් වේදිකා සවුන්ඩ්ස් ලයිට් වීඩියෝ නර්තන එහෙම ගිහිල්ලා 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 අර අහිංසක මේ සරුවත් එක ඒ වගේම ටොපියක් චොක්ලට් එකක් විකුණන ඒ මිනිස්සයා දක්වා මේක විහිදී තියෙනවා මේ පරාසයක් ලොකු පරාසයක් ඉතින් ඒගොල්ලන් අද ගෙදරට වෙලා ඉන්නවා ඉතින් අර ඉවසගෙන වෙන්න ඉවසගෙන ඉන්න පුළුවන් දරාගෙන ඉන්න පුළුවන් කාලෙකුත් තියෙනනේ ජනන්දේ ඉතින් විශේෂයෙන් දැන් කියන්න ලේසි රස්සාවට යන්න එපා ගෙදරට ඉන්න කියලා කියන්න ලේසි මේ වැඩ කරපු මිනිස්සුන්ට වැඩ නොකර ඉන්න හරි අමාරු ඉතින් වැඩ කරලා ආය තමන්ගේ ජීවිකාව කරගන්න වටපිටාවක් හදාගන්න තමයි මේ උත්සාහය. මොකද මේ කොරෝනාත් එක්ක අපිට යන්න වෙනවා. එහෙම නැති වුණොත් මම හිතන්නේ ඊට වඩා අරමුණු කිව්වා වගේ ලොකු ප්‍රශ්න කොටකට දැනටත් මුහුණ දීලා විශේෂයෙන් අපේ ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් අය අපේ ශිල්පීන් ලීසින් ප්‍රශ්න ඒ වගේ මේගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ සංගීත කණ්ඩායම් වල මම නියෝජනය කරන ගොඩක් ඉන්න සංගීත කණ්ඩායම් ඉන්නවා. දැන් මම මේ කතා කරන්නේ සමස්තය ගැන. සමස්තය ගැන. ඒ හැමෝම ගොඩක් මේ ප්‍රශ්න වලට මුහුණ පාලා තින්. හැබැයි අපි ඉල්ලන්නේ නැහැ මේ අපිට ආධාර දෙන්න මේ කියලා. කවදාවත් ධනංජය දැකලා නැහැ කලා ශිල්පීන් කොහෙවත් කොඩි උස්සන් බෝඩ් උස්සන් ඉන්නවා මේ ස්ට්‍රයික් කරනවා. දැකලා නැහැනේ. එහෙම කරන්නේ නැහැ. මොකද ඔවුන් ගෞරවාන්විත ජීවිතයක් ගත කරනවා. ඉතින් හැබැයි ඔවුන් ඉල්ලන්නේ මේක මොනවා හරි ක්‍රමවේදයකට හදලා දෙන්න මේක පටන් ගන්න කියලා. ඉස්සර විදිහට දැන් කවුරු හරි අපි කියන්නේ මේ ගිහිල්ලා අර වෙරදා ෂෝස් ගෙවුවා වගේ මුසෙනක මේ 10 12 10 20 10ක් ගෙනල්ලා සින්දු කියන එක නෙමෙයි. මොකක් හරි ප්‍රමාණයක් දෙන්න මේ විදිහට පටන් ගන්න කියලා. අපි පටන් ගන්න හොඳයි. මොකද කවදාවත් මේ මෙහෙම වෙන්නේ නැහැ නේ. හා දැන් කොරෝනා ඉවරයි ඔයගොල්ලෝ පටන් ගන්න කියලා දවසක් නෑනේ. ඒ නිසා අපිට මේකත් එක්ක ජීවත් වෙනවා මේකත් එක්ක යන්න වෙනවා. ඉතින් ඒකත් එක්ක යන්න ඕන ක්‍රමවේදයක් මම කියන්නේ අපේ සෞඛ්‍ය බලධාරීන් අපි ඉල්ලනවා. හොඳ අපි රොෂානාට ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්නට. ඒ අතරේ රොෂානා අයියා වේදිකාවට යනකම් මම මතක් කරන්නම් ඔබට පුළුවන් අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න 0111 205 44 සමා වෙන්න 0111 205 45 45 ඒ වගේම 0111 205 44 54 ඔස්සේ ඒ වගේම අපිට පුළුවන් අපේ සුභපැතුම් පතක් එවන්නට ITN හිස්තනක් CNM හිස්තනක් ඔබේ සුභපැතුම සදහන් කරලා 9922ට එවුවොතින් අපි තැපැල්පත් නෙවේ SMS මගින් වෙන්න මේ ආකාරයට ඔබේ සුභපැතුම සදහන් කරන්නටත් සෝදානමින් සිටනවා. ඩ්‍රීම් ඩ්‍රෝන් අපිත් එක්ක ඉන්නවා සුපුරුදු පරිදි. මේ සියලු දෙනා සමගින් අපි රොෂාන් අයගේ ගීතයක් වෙත යමු. 1 2 3 1 2 आदरी किया गन्न दे उबत तरम नहीं वगे कातवत मने ससर सर तुरुलुवे नहीं इन्न दे उबत दुन्नु जीविते नवत गन्नव ගණන් දරුම් පුරා සයාවෙ මා කල්ප ගණන් දරුම් පුරා සයාවෙ මා වෙටිර වෙටිර හැම කඳුලම මතම
පුරු නිසා ඉඳීමි මම සදා මටම පුරු නිසා ඉඳීමි මම සදා ඔබට තීර ආදරේ කියා ගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත් නෑ මටම පුරු නිසා ඉඳීමි නිදුවසා මටම පුරු නිසා ඉඳීමි නිදුවසා ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත් නෑ සසර සරර තුරුලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ